මගේ ජීවිතේ කවදාවත් කිසිම මිනිහෙක්ට මගේ ජීවිතයට ඇතුල් වෙලා මගේ ජීවිතේ විනාශ කරන්න ඉඩ දෙන්නේ නැහැ. 2016 යම් මගේ වියෝවත් එක්ක මන් දන්නේ මට එතකොටත් මම බැංක එකේ එතනින් පස්සේ තමයි මගේ රංගන ජීවිතේ මට කියන්න තේරෙන්නේ නැහැ මට chances ගලාගෙන ආවා. අලුතෙන් ඉන්න ජනාධිපතිවරයෙක් ඉල්ලීමක් කරන්න හම්බුනොත් රංජන් රාවණායකව විදහාස් කරගන්නවා කොයි විදිහෙද කරන්නේ? කියන්නේ කට පරිස්සම් කරගන්න. එකක් කට පරිස්සම් කරගන්න. අනිත් එක මේ හඬපට ඔය රෙකෝඩ් කරන එක නවත්තන්න කියලා. ඊට පස්සේ ආයේ පාන්දර 3ට නැගිටිනවා. නැගිටලා එයා පිටි ටික තැම්බෙන්න තියලා 6 වෙනකන් එයා එයාගේ ඉන්දියාප තම්බල ඒ ටික හදලා ඉවර වෙලා 6ට සමහරක් වෙලාවට බයිසිකලේ නැත්තම් එයා පයින් යනවා කඩවල් වලට දාලා ආයෙ ඇවිල්ලා මගේ කොණ්ඩේ ගොතලා තමයි මාව ඉස්කෝලේට දාන්නේ. දැනට වෙන කිසිම ආදරයක් විශ්වාස කරන්නේ නැති තත්ත්වයක තමයි මම ඉන්නේ. මම විවාහයට මාර බයයි. ඒ කියන්නේ විවාහය කියන වචනෙට මම ගොඩාක් බය කෙනෙක්. ඩ්‍රෝන් එකක් අරගෙන බය නැතුව ෆ්ලයි කරන්න MOD TRC CAASL අනුමැතිය සමගින් ඩ්‍රෝන්ස් වගකීමක් ඇතුව මිලට ගන්න එක්කෝ shop එකට නැත්නම් web එකට www.cameralk.com. ඩ්‍රෝන් එකක් මිලට ගන්නකොට TRC MOD CAASL අනුමත ස්ටිකර් එක තියනවාද කියලා අනිවාර්යයෙන්ම බලන්න. ජීවිතය කියන හැම මොහොතක්ම මතකයක්. ඉතින් මතක කියන්නේ ජීවිතයේ අලුත් කරන නවාතන. හරි ටීවී මතක අදත් අපි ආරම්භ කරන සූදානම්. තාමත් හරි ටීවී subscribe කරලා නැත්නම් subscribe කරන්න, පල්ලෙ හැදෙන bell icon එක click කරන්න පුළුවන්. මතකාදී වැඩසටහන් ගොඩක් ඔයාලට නරඹන්න පුළුවන්. ඉතින් මේ දසල ජනප්‍රිය චිත්‍රපටය තමයි the game චිත්‍රපටය ගැන කතා කරද්දී බොහොම සුරූපී රංගන ශිල්පිනියක්, බොහොම සුරූපී තරුණියක් අපි අද මතක අලුත් කරන්න අරගෙන ආවා. තරින්දි ෆර්නැන්ඩෝ, ආයිබෝන්. කොහොමද කාලෙකින්? ඔව් ඇත්තටම මේ මම ඔයාව මුලින්ම දැක්කේ ඔයා 11 වසරේද? 12 වසරේ. ඒකත් විශේෂ අවස්ථාවක් නේ. ඒකත් විශේෂ. මම හිටියේ දෙවනි මනමාලයට, ඔයා හිටියේ දෙවනි මනමාලයට. ඔයාගේ අක්කගේ විවාහ උත්සවයේදී. සෑහෙන කාලෙකින් නේ. ඊට පස්සේ අපි හම්බුනේ නැහැ නේ අයියේ. හම්බුනේ නැහැ නේ. ඒකද හම්බුනේ නැහැ ඇත්තටම. කොහොමද ඇත්තටම දැන් එහෙම මේ තරින්දි දැන් ඒ කාලේ එහෙම රඟපාන්න කියලා අදහසක් තිබ්බේ දැන් ශේෂ්ඨ හිටියෙත් නෑනේ. නෑ ශේෂ්ඨ හිටියේ නෑ. එතකොට මං A levels කරලා ඉවර වෙච්ච ගමන් results බලාගෙන ඉන්න ගමන් රඟපාන්න, ඒ කියන්නේ කලාවට ආසාවක් තිබ්බා. ඒ කියන්නේ හිතේ අට නිකන් තිබ්බා ඇක්ට්‍රස් කෙනෙක් වෙන්න ආසයි. මොකද ටීවී බලනවා, නළු නිළියන්ව දකිනවා. ඒ වුණාට හීනකින්වත් හිතුවේ නැහැ ඇක්ට්‍රස් කෙනෙක් වෙන්න. ඒ කාලේ පුළුවන් තරම් මම ස්ටඩි කරේ, ඔක්කොම කරේ බැංක කෙනෙක් වෙන්න. මොකද අක්කමාව පුෂ් කරේ බැංකින් කරන්න කියලා. ඉතින් ඒ කාලේ මං කොහොමත් කොමර්ස් කරේ A level වලට. බැංකුවකට යන්න සූදානමින් තමයි හිටියේ ඒ කාලේ. බැංකු රස්සාවයි රංගන ශිල්පිනියගේ රැකිය වෘත්තියක් හිටගත්තා. කොහොමද මේ දෙක හොඳ නරක මොකද්ද? ඇත්තටම අයියේ බැංකු නිලධාරිනියක් කියන්නේ ඉතාමත් ගරු කරන්න ඕනේ චරිතයක්. මොකද ඒගොල්ලන්ටත් ලොකු වගකීම් ප්‍රමාණයක් ඇතුළේ තියෙනවා. ඉතින් මම ඉස්සලම මුල්‍ය ආයතනයකට සම්බන්ධ වුණේ A level ඉවර වෙච්ච ගමන් රිසල්ට්ස් එන්නත් කලින්. එතකොට මම තමයි මේ මුල්‍ය ආයතනයේ වයසින් අඩුම බැංක, ඒ කියන්නේ මේ මුල් ආයතනයේ නිලධාරිනිය. ඉතින් ගොඩක් අය මට ආදරේ, මට ගොඩක් අත්දැකීම් හම්බුණා. මුල්ම මගේ පඩිය උනේ රුපියල් 10,000යි. ඒ කියන්නේ A level ඉවර වෙච්ච ගමන්ම. ඉන්ටර් කෙනෙක් හිටද? නැහැ, මට 6 මන්ත් දුන්න ප්‍රොබේෂන් පීරියඩ් එකක් 2013. ඉතින් එතනදී වුණේ 8 ඉඳලා 5 වෙනකන් අපි රස්සාව කරන්නේ ඒක ඇතුලේ. ඉතින් මම එතන හැන්ඩල් කරේ ස්ථාවර තැන්පතු. ඉතින් 8 මට නිකන් දැනුණා මම ඉස්කෝලේ යන කාලෙත් පොඩ්ඩක් අර ක්‍රීඩාවලට ලැදී, ඒ කියන්නේ හරිම, ඒ කියන්නේ එක තැනක ඉන්නේ නැහැ. ඒ කියන්නේ හරිම දඟයි. ඒ කියන්නේ ටීචර්ස්ලා වුණත් සමහරක් වෙලාවට, ඒ කියන්නේ ඉස්කෝලේ උගන්වද්දී වුණත් එක වෙලාවක්, ඒ කියන්නේ ගොඩක් වෙලාවල් මම පුටුවේ නැහැ. එක්ක මම ග්‍රවුන්ඩ් එකේ, නැත්නම් මම ඩාන්සින් ක්ලාස් එකේ, නැත්නම් මියුසික් රූම් එකේ මොකක් හරි කරනවා. හැබැයි මම ස්ටඩීස්ත් හරියට කරා. ඉතින් මට අර දැන් බැංකුවේ වැඩ කරනකොට මට හිතුණා 8 ඉඳලා 5 වෙනකම් මට අර ඉන්න බෑ එක තැනක. ඒ කියන්නේ මට එහෙට මෙහෙට දුවන්න ඕනේ. ඉතින්
එතනින් කියන්නේ තින් මගේ ඇඟ ඇතුලේ ඉන්නේ හරිම කලාකාරිනියක්. ඒ කියන්නේ කලාවට ලැදි කෙනෙක් කිව්වොත් නිවැරදි. ඉතින් අක්ක සපෝට් කරාද ඉතින්? ඒ කියන්නේ මට මම බැංකින් කරනකොට නෑ නෑ ඔය බැංකින් කරනකොට රඟපාන්නවට කැමති වුණාද? නැහැ ඒගොල්ලොන්ගේ එහෙම අක්කට නම් එහෙම අයිඩියා එකක් තිබ්බේ නැහැ. හැබැයි අම්මට මං කියනවා, මොකද දැන් අක්කා කලින් ඇමරිකන්ලා හිටියේ මේ ෆීල්ඩ් එකට සම්බන්ධ කෙනෙක් හින්දා සමහරක් විට මේ ෆීල්ඩ් එකේ ওই නලනිලියන් ප්‍රසන්ටර්ස්ලා ගෙදරට යනවා එනවා. ඉතින් මං අම්මට කියනවා, මේ අම්මේ ඒගොල්ලොන්ගේ මාර්කින් හරි මට මොකක් හරි චාන්ස් එකක් තිබුණොත් මේ ලොකු දෙයක් නේද එහෙම කියලා. ඊට පස්සේ අම්ම කියනවා, ඉතින් දැන් බැංකුවේ ඉන්නේ වැඩ කරන්නේ, දැන් මොකක්ද දැන් ඔයාලට මොකද්ද තීරණේ ඔයාගේ? ඔව් බැංකුවේ තමයි වැඩ කරන්නේ. හැබැයි ඉතින් මට අර වගේ එකක් තිබුණොත් මේ මම ආසයි අම්ම කියලා මම අම්මට කියනවා. ඉතින් මට කොහොම හරි එතනින් පස්සේ මම අවුරුදු එකහමාරක් ඒ මුල්‍ය ආයතනයේ වැඩ කරලා එක්ස්පීරියන්ස් අරගෙන මගේ රිසල්ට්ස් ආවා. A level results A2 B2 C2. ඉතින් මට ඊට පස්සේ මම යනවා නේෂන් ට්‍රස්ට් බැංකුවට අත්දැකීමුයි මගේ රිසල්ට්ස්ුයි. ඒත් එක්ක මම ඒ කාලේ IBSL එකේ, කියන්නේ ඉන්ස්ටිටියුට් බැංකර්ස් ඔෆ් ශ්‍රී ලංකා, මම ඒකෙත් සර්ටිෆිකේට් ඇන් ඩිප්ලෝමා මම කම්ප්ලීට් කරනවා රිසල්ට් ඒ ලෙවල් රිසල්ට්ස් එන්න කලින්. ඊට පස්සේ මම ඒ අත්දැකීමුයි ක්වොලිෆිකේෂන්ස්ුයි එක්ක මම යනවා නේෂන් ට්‍රස්ට් බැංකුවට. එහෙම තමයි ඊට පස්සේ බැංකුව ජීවිතේ පටන් ගන්න. ඒක ගැන කතා කරමු. ඉතින් අද මතක සරින්දි ඉන්නේ මදන ගේම් චිත්‍රපට මේතසල් තිරගතනවා. කොහොමද ගේම් එකට ලැබෙන ප්‍රතිචාර? ඇත්තටම ගේම් එක කොයි වගේ ගේම් එකක්ද? ගේම් එක මට හිතෙනවා සුරංග අල්විස් මහත්මයා නියමෙටම ගේම් එක දීලා තියෙනවා. මොකද මේ මහත්මලෝ ලස්සන චිත්‍රපටයක් අනිවාර්යෙන්ම ද ගේම් පටන් ගත්තේ අයි අපි 2019 වර්ෂයේ වගේ ෂූටිං පටන් ගත්තේ. ඉතින් මේ ද ගේම් කියන චිත්‍රපටයට ගොඩාක් අභියෝග ආවා. ඒ කියන්නේ ඉස්සෙල්ලම කොවිඩ් ආවනේ දෙපාරක්. ඒ දෙපාරම අපිට ෂූටිං නතර කරන්න වුණා. ඊට පස්සේ රංජන් රාමනායක මහත්මයා පළවෙනි වතාවට සිරගත කරා. එතනදිත් අපිට නවත්තන්න වුණා. ඊට පස්සේ එතුමගේ ඒ ලෙවල් ප්‍රශ්නය ආවා. ඒ ලෙවල් කරන්න වුණා එතුමට. ඉතින් එතනදිත් ෂූට් එක නවත්තුණා. දැන් ෂූට් එක කරලා ඉවර වෙලත් කීප විටකදී දැන් මේ රටේ තියෙන වාතාවරණයත් එක්ක අපිට අපි ප්‍රිමිය එක දාලා තිබ්බේ වෙන දවසක්. අපිට ප්‍රිමිය එක තියන්න උනේ තවත් දවසක. ඉතින් ඔය වගේ අභියෝග ගොඩක් මැද්දේ, අවදානම් ගොඩක් මැද්දේ තමයි සුරංගල්විස් මහත්මයා මේ ෆිල්ම් එක මේ රටේ තියෙන වාතාවරණයත් එක්ක රිලීස් කරනවා කියලා තීරණය කරේ. හරි, මම මේකට උත්තර දෙන ගේම් ගැන කතා කරද්දී දැන් රංජන් රාමනායකට බොහෝ දෙනෙක් ආදරය. ඒතර ඔහු නිදහස යනකන් තමයි බලාගෙන ඉන්නේ. ඒතර අධිකරණ තීන්දුවක් එක තමයි ඔය ඇතුලේ ඉන්නේ. හැබැයි දැන් හරි ඔයා සහෝදර රංගන ශිල්පී දැන් ගේම් එකේ ඉන්න එකට රංගපාපු කෙනෙක්. ඒතකොට මම දන්නේ ඒකත් බොහොම සුවිශේෂ අවස්ථාවක් වෙන්න තියෙන රංජන් රාමනායක ඉන්න චිත්‍රපටයක් එක්ක සම්බන්ධ වෙන එක. හරි, කොහොම හරි අලුතෙන් ඉන්න ජනාධිපතිවරයෙක් ඉල්ලීමක් කරන්න හම්බුනොත් රංජන් රාමනායකව නිදහස් කරගන්නවා කොයි විදිහකටද කරන්නේ? අවස්ථාවක් ලැබුණොත් මොන වගේ ඉල්ලීමක්ද කරන්නේ ජනාධිපතිවරයාගේ? මං ඉතින් මම කියනවා, ඇත්තටම මම කෙලින් කියනවා, ඇත්තටම එතුමගේ පෞද්ගලික ජීවිතය අපිට අදාළම නෑ. ඒ කියන්නේ එතුම මොනවද කරන්නේ ඊට වැඩිය දැන් එතුමගේ වචනයක් අල්ලගෙන එතුමම සිරගත කරලා තියෙන්නේ. ඉතින් ඊට වැඩිය වචනයට වැඩිය අපිට අපේ ඇස් ඉදිරිපිට කොච්චර වැරදි මේ ලෝකේ රටේ වෙලා තියෙනවද, කොච්චර වැරදිකාරයෝ එළිපිට ඉන්නවද. ඉතින් ඒත් එක්ක රංජන් රාමනායක මහත්මයා සිනමා තරුවක් විදිහටත් එතුමගේ එතුමයි රටට වෙන අසාධාරණකම් වෙනුවෙන් කතා කරපු පුද්ගලයෙක් හැටියටත් කොච්චර රටට වටිනා සම්පතක්ද කියලා ඔබතුමා තීරණය කරන්න කියලා මම කියනවා. ඉතින් නිදහස් කරන්න කියලා ආයෝජනා කරනවා. හරි, රංජන නිදහස් වෙලා ආවොත් රංජනට දෙන උපදෙස මොකක්ද? රංජන කියල කියන්නේ කට පරිස්සම් කරගන්න. එකක් කට පරිස්සම් කරගන්න, අනිත් එක මේ හඬපට ඔය රෙකෝඩ් කරන එක නවත්තන්න කියලා. අවශ්‍ය දේවල් පමණක් රෙකෝඩ් කරගෙන එයාගේ අනිත් දේවල් රෙකෝඩ් කරගන්න එපා කියලා. ඉතින් හැම කෝල් එකක්ම රෙකෝඩ් කරන්න එපා. හැම කෝල් එකක්ම රෙකෝඩ් කරන්න එපා. අවශ්‍ය දේ විතරක් රෙකෝඩ් කරන්න කියලා. නැත්නම් අර ෆෝන් එකේ දාලා තියෙන හැම එකක්ම රෙකෝඩර් ඇප් එක අයින් කරලා දාන්න කරුණා කරලා. හරි, කොහොමද මේ දැන් රංජනය මේ 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 කියන්නේ සීස් මේ රංගපාන කලින් එහෙම රංජන රාමනායක කියන චරිතය කොහොමද තරින්දි ඔබ දැක්කේ? ඇත්තමයි රංජන රාමනායකයි අපේ ගමේ, අපි මීගමුවේනේ. ඉතින් මගේ තාත්තා
දන්න රංජන අයියව ඒකලුත් හොඳ යාළුවෝ. ඉතින් රංජන අයියව මම මුලින්ම මට මම මේ ෆීල්ඩ් එකේ නෙමෙයි නිසා මම මට ලොකු අවබෝධයක් තිබෙ නැහැ. හැබැයි මම ෆීල්ඩ් එකට ආවිලා ටික කාලෙකදීනේ ඔය හඬපට ප්‍රශ්න අනම්මනම් ඒවා පටන් ගත්තේ. ඉතින් ඒකට පොඩි චකිතයක් ආවා. හැබැයි ඒත් ඉතින් මම හිතුවා ඒ කියන්නේ මට කලින් හම්බ වෙලත් නැහැ. ඉතින් මම දන්නේ නැහැනේ මගේ ඉස්සරහයිද මගේ හැසිරීම කොහොමද කියලා. මට ඒක කලින් තීරණය කරන්න බැහැනේ. ඉතින් එතුමාව හම්බ වෙලාම බලනවා කියලා මට ගොඩක් සතුටුයි. මොකද කියන්නේ ශ්‍රී ලංකාවේ මොනවා වුණත් දැනට ඉන්න සුපර්ස්ටාර්. ඉතින් මට ලොකු ආඩම්බරයකුත් ආවා. ඉතින් මගේ ගෙදරිනුත් කැමති වුණා. තාත්තා කිව්වා රංජනය මතක් කරා කියලා කියන්න කියලා. ඉතින් ඇත්තටම සතුටු වුණා. හැබැයි එහෙම මිනිස්සු කියන තරම් රටේ මෙහෙම ප්‍රචාරය යන තරම් එහෙම මේ ආශ්‍රය කරන්න බැරි තරම් නරක පුද්ගලෙක් නෙමෙයි එතුමා. හරිම සුන්දර හදවතක් තියෙන, හරිම නිහතමානී හදවතක් තියෙන, අගය කළ යුතු මිනිසෙක් කියලා කියන්න පුළුවන් බය නැතුව. කොහොමද දැන් සුරංගල්ස් කතා කරලා එහෙම ගේම් චිත්‍රපටේ රංජන අයත් ඉන්නවා, ඔයත් ඉන්නවා කියලා කිව්වම? ඇත්තටම අයියේ සුරංගල්ස් මහත්මයා මතක් කරපු නිසා කියන්න ඕනේ. එතුමා ගත්තේ ලොකු අවදානමක්. මොකද මේ මගේ ප්‍රධාන චරිතයක් කරන පළවෙනි නිර්මාණය. ඉතින් සුරංගල්ස් අයියත් එක්ක මම ඊට කලින් වැඩක් කරලා තිබුණ නැහැ. ඔහු මාව ටෙලිනාට්‍යකින් දැකලා තිබ්බා. ඉතින් ඔහු ඒ ගත්ත අවදානමට, අභියෝගයට මම ඇත්තටම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද ඔහු මම මගේ රංගන හැකියාවන් එහෙම ලොකුවට දැනගෙන හිටපු කෙනෙක් නෙමෙයි. නමුත් මට එන්න කියලා මෙහෙම චරිතයක් තියෙනවා, මම කැමති වගේ රූපෙට ඒ මේ මේකේ කැරක්ටර් එකට ඔයාව ගැලපෙනවා. ඉතින් අත් එක රඟපානින්නේ රංජනය කියපු ගමන් ඉතින් මට ඇත්තටම ගොඩක් සතුට හිතුණා. මොකද මගේ පළවෙනි සිනමා නිර්මාණයනේ. ඉතින් සුරංගල්විස් මහත්මයාට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ ඒ වගේ අවදානමක් අරගෙන මාව මේ චිත්‍රපටයට තෝරා ගැනීම සම්බන්ධයෙන්. ඉතින් මම හිතනවා ඒ ගත්ත අවදානම එයාට අවාසියක් වෙලා නැහැ කියලා මම හිතනවා. ඒ කියන්නේ මිනිස්සු චිත්‍රපටි බලන මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙන වෙලාවෙත් චිත්‍රපටි බලන බොහොම ලස්සන ෆිල්ම් එකක්. ඉතින් මතක් කරනවා ජනිත් වික්‍රමගේ අනිවාර්යයෙන්ම සෑහෙන මේ මත රංගන ශිල්පිනියක හැට විතරක් ශිල්පියෙක් හැට විතර නෙමෙයි සෑහෙන කැම්පේන් එකක් තමයි දැන් මේ දවස්වල ෆිල්ම් වල ඉන්න බොහෝ දෙනෙක් කරන්නේ නැති දෙයක්. ගොඩක් බහැලා ඉන්නවා. මොකද බැහැලම ඉන්නවා. ඉතින් මතන ඒකත් ඉන්ඩස්ට්‍රියටත් හොඳ දෙයක්. පොද රංජනේ සාමාන්‍යයෙන් ආටිස්ට් කෙනෙක් කියන්නේ ෆිල්ම් එකේ වැඩේ ඉවරනාට පස්සේ එයාගේ පේමන්ට් එක අරගෙන කතරගෝනේ වෙනවා. ඉතින් ඉතින් ජනිත් අයියව ගොඩක් අගය කරන්න ඕනේ. මොකද එයා අපිවත් මොටිවේට් කරනවා, අපිටත් මොරල් එකක් දෙනවා. මොකද පහුගේ මතන මාස 6ක් විතර ජනිත්ගේ Facebook එකේ බැලුවොත් ගේම් විතරමයි තිබ්බේ. මතන සුරංගාලිස්සත් එච්චර දාලා තිබ්බෙන්නේ නැහැ. නැහැ නැහැ. හැබැයි ඒක තමයි ඉන්ඩස්ට්‍රියට වෙන්න ඕනේ දේ. දැන් මේ මේ කොහොමද තරින්දි මේ ජීවිතේ අම්මා අහිමි වීම එකක් ඔබ ශේෂ්ත්‍රයට එන කාල සීමාවත් එක්කමයි සිද්ධ වෙන්නේ. ඒ පටන් ගන්න එතනින් පස්සේනේ. කොහොමද ඒක දැනෙන්නේ? කොයි වගේ මතකයක්ද? ඇත්තටම අයියේ අම්මා ගැන කතා කරනකොට මට ඒ කියන්නේ වචන මෙහෙමයි මෙහෙමයි කියලා ඒක නිම කරන්න බෑ. මොකද මම පොඩ්ඩක් මං අතීතයට යන්නම්. ඇත්තටම අපේ පවුල ගොඩාක් දුප්පත් පවුලක්. ඒ කියන්නේ ඒක මට කියන්න බෑ. මොකද අපේ තියෙනවානේ උස් පාන්තික, මධ්‍යම පාන්තික, පහළ පාන්තික කියලා. ඉතින් මගේ මම දන්න විදිහට අපි ඒ පල්ලහ පන්තියටත් වැඩි පල්ලහ පන්තියක හිටපු කෙනෙක් කියලා මම ඒ කියන්නේ කිසිම බයක් නැතුව හරි ආඩම්බරෙන් මම කිසිම ලැජ්ජාවක් නැතුව මට කියන්න පුළුවන්. අද ඔය අයක්කයි දෙන්නම සාර්ථක වෙලා ඉන්නවා. සාර්ථක වෙලා ඉන්න හින්දා ඉතින් අපිට ඇත්තටම ගෙයක්වත් තිබුණ නැහැ. අපේ ලොකු නැන්ද තමයි, ඒ කියන්නේ මගේ තාත්තගේ ලොකුවක්කගේ ගෙදර තමයි අපි හිටියේ. ඒගොල්ලෝ බාගෙට ගෙයක් හදලා තිබ්බා. එයා ඊට පස්සේ වෙනම මැරි කරලා වෙන තැනකට ගියා. ඒ ගෙදර කාමරේ කුස්සියයි විතරයි. ඒ කියන්නේ කාමරේ කුස්සියයි. කියන්නේ මෙහෙම පොඩි ගෙයක් කාමරේ කුස්සියයි. ඉතින් අපේ මගේ මුළු ළමා කාලෙම ගෙවුනේ කාමරෙන් කුස්සියට එනවා, කුස්සියෙන් කාමරෙට එනවා. ඉතින් ඇඳයි කුස්සියයි විතරයි තිබ්බ අපේ ගෙදර. ඉතින් ඇත්තටම මට ගොඩක් සතුටුයි මම අද ඉන්න තැනගෙන. මොකද ඒ කාලේ අම්මා තාත්තා අක්කා මං වෙනුවෙන් විඳපු දුක මම කියන්නේ මට මගේ හැම අවස්ථාවකදීම ඒ කියන්නේ මම අවෝඩ් සෙරමොනි එකකට ගියත් මම ෆිල්ම් ප්‍රීමියර් එකකට ගියත් මම මේ ප්‍රෝග්‍රෑම් එකකට ආවත් මම වාඩි වෙලා ඉන්න ටිකේ මට මතක් වෙන්නේ මම ආපු ගමන ගැන. ඉතින් මගේ අම්මා මගේ තාත්තා මේසන් වැඩ කරේ. ඉතින් එයා ගොඩක් ওই මීගමුවේ තියෙන ගොඩක්
පල්ලි පන්සල් මගේ තාත්තගේ අතින් තාත්තගේ අත දායක වෙලා තියෙන ඔය දේවල් වලට. ඉතින් කාලෙකදී තාත්තට මොකක් හරි කළු ගලක් පුස්සන්න ගිහිල්ලා යාගේ වැඩක යාගේ කකුලේ දනිස්සේ ආබාධයක් ඇති වෙනවා. එතනින් පස්සේ යාට තෙල් බැඳලා කාලයක් බෙහෙත් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මගේ අම්මා හරිම ජව සම්පන්න හරිම තරුණ අම්ම කෙනෙක්. මොකද යා නැති වෙනකොටත් යාට වයස අවුරුදු 49යි. ඉතින් එයා පවුලේ බර ඔක්කොම කරට ගන්නවා. තාත්තට බෙහෙත් කරනකම් එයා පටන් ගන්නවා ඉන්දියාප්ප තම්බල කඩවල වලට දාන්න. එතකොට මගේ අක්කා නිව්ස්ටඩ් ගර්ල්ස් කොලේජ් එයා හොස්ටල් එකේ ඉගෙන ගන්නවා. මම තමයි අම්මලත් එක්ක හිටියේ. ඉතින් එයා අවුරුදු ගාණක්ම මගේ ඇස් දෙකෙන් දැකපු දේ මට උගන්වන්න කවදාවත් මගේ අම්මා මාව බඩගින්න තියලා නැහැ. මොකද සමහර මධ්‍යම පාන්තිකයත් ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට නැති වුණොත් ඒගොල්ලෝ වේල් දෙකක් කාලා ඉන්නවා. හැබැයි ඒ කියන්නේ අපි මෙච්චර පහළ මට්ටමක ඉඳලත් මගේ අම්මා මට කවදාවත් දවසට වේල් දෙකක් කවලා නැහැ. අපි හොඳම දේවල් උදේටයි දවල්ටයි රැටයි මම දැන් කල්පනා කරනවා දෙයියනේ අම්මා කොහොමද මෙහෙම කරේ. ඉස්සර අපිට එච්චර තැකීමක් නැහැ. ඒ කියන්නේ අපි හොයන්න බලන්නේ කොහෙන්ද කෑම කියලා. තේරෙන්නේ නැහැ. ඉතින් මම දැන් කල්පනා කරනවා කොහොමද අම්මා එහෙම කරේ කියලා. ඉතින් කොහොමත් මම ඉස්කෝලේ කාලේ ඉඳලම දැක්කේ අම්මා පාන්දර රෑ 12ට 1ට විතර නිදා ගන්නවා. ඊට පස්සේ ආයේ පාන්දර 3ට නැගිටිනවා. නැගිටලා එයා පිටි ටික තැම්බෙන්න තියලා 6 වෙනකන් එයාගේ ඉන්දියාප්ප තම්බල ඒ ටික හදලා ඉවර වෙලා 6ට සමහරක් වෙලාවට බයිසිකලේ නැත්තම් එයා පයින් යනවා කඩවල් වලට දාලා ආයෙ ඇවිල්ලා මගේ කොණ්ඩේ ගොතලා තමයි මාව ඉස්කෝලේට දාන්නේ. තාත්තා කකුලේ අමාරුව තියාගෙන මාව ෆුඩ් සයිකලේ අර පොල් උඩ තියාගෙන කිලෝමීටර් ගාණක් යනවා. මොකද පල්ලන්සේන ඉඳලා දළුකොටුව ශාන්තනා මහවිද්‍යාලයට ලොකු දුරක් තියෙනවා. ඉතින් තාත්තා මාව ෆුඩ් සයිකලේ ගිහිල්ලා දානවා. ඉතින් ওই දේවල් දැන් මතක් වෙනකොට හරිම රසවත්. මොකද මේ කියන්නේ දැන් මායි මගේ අක්කා ඉන්න තත්ත්වෙත් එක්ක මගේ අම්මයි මගේ තාත්තයි කොච්චර මහන්සි වුණාද කොච්චර දේවල් කරාද මං වෙනුවෙන් කියලා ඒ දේවල් වල අර අගේ වැඩිපුර දැනෙන්නේ දැන්. මොකද මම මේ ෆීල් එකට එනකොටත් මගේ අම්මා මගේ අක්කා මගේ කියන්නේ අක්කා මගේ අම්මා වගේ අම්මා තමයි මගේ යාළුවා වගේ හිටියේ. ඉතින් අම්මා මේ ෆීල් එකට එනකොට අපි හොරෙන් මොඩල් බැංක් වලට ජොයින් වෙලා අක්කට හොරෙන් මම බැංකුවේ වැඩ කරනකොට ඒවල පාර්ට් ටයිම් ජොබ් කරලා ඒ කියන්නේ අම්මා දැනන් හිටියා මට නිලියෙක් වෙන්න ගොඩක් ආසයි කියලා. ඉතින් මම අම්මට දවසක් කිව්වා අපි ඉන්නකොට අම්මේ මං කවදා හරි අවෝඩ් එකක් අරගෙන මේ ඔයාට කොහොමත් මං දෙනවා මේ ඔයා නැගිටලා එන්න ඕනේ හරිද කියලා. ඊට පස්සේ අම්මා කිව්වා හරි අරගෙන පෙන්නපන් කොහෙම කියලා. ඉතින් 2016 අම්මගේ වියෝවත් එක්ක මන් දන්නේ මට එතකොටත් මම බැංක් එකේ එතනින් පස්සේ තමයි මගේ රංගන ජීවිතේ මට කියන්න තේරෙන්නේ මට chances ගලාගෙන ආවා. ඉතින් මම අදටත් විශ්වාස කරන දෙයක් තමයි ඒ කියන්නේ අම්මා ඒ කියන්නේ සජීවී ජීවමානව මාත් එක්ක නැති වුණත් මම හිතනවා කොහේ හරි ඉඳලා මට ඒ ආශිර්වාද කරන මොකදයි මගේ ජීවිතේ කවදාවත් මට වැරදිලා නැහැ. ඒ කියන්නේ වැරදින්න යනවා හැබැයි කවුරු හරි මාව වැදලා ගන්නවා. ඒ කියන්නේ ඒක මට හොඳටම දැනෙලා තියෙන දෙයක්. මගේ ජීවිතේ කවදාවත් කිසිම මිනිහෙක්ට මගේ ජීවිතයට ඇතුල් වෙලා මගේ ජීවිතේ විනාශ කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඉතින් ඒ අදෘශ්‍යමාන බලවේගය මම කතෝලික කෙනෙක් ඉතින් මම හිතනවා මගේ දෙවියන් වහන්සේ සහ මගේ අම්මගේ ආශිර්වාදය මට මාරු විදිහට තියෙනවා. මම ඒක හරිම අඩම්බරෙන් කියන්නේ. කොයිතරම් වටිනවදනේ අද අම්මා ඉන්න තැනක ඉඳලා සතුටු වෙන ඇතිනේ වා ඉන්න තැනගෙන. තව දෙයක් කියන්න ඕනේ අයි මට හම්බුණා මේ අවසානයේ තිබුණු සිග්නිස් සම්මාන උළෙලේ සුලංග මහමෙරේක සුදත් දේවප්‍රිය මහත්මයාගේ ටෙලිනාට්‍යයේ කුසලතා සම්මානයක් හම්බුණා. ඒ චරිතයේ සුභා චරිතය වෙනුවෙන් මවවරුන්ගේ දිනේ ඒක තිබුණේ මේ යට මවවරුන්ගේ දිනේ හම්බුණේ. ඉතින් මම හිතුවා මම අම්මට තෑන්ක් කරා ඒ කියන්නේ අම්මගෙන් සමහර විට gift එකක් වෙන්නේ නැති කියලා. ඉතින් ඒකතල ඉන්නේ මතක වැඩසටහනත් එක්ක. ඉතින් තරින්දි ෆර්නැන්ඩෝ තමයි මතක ලස්සන කරන්නේ. තරින්දි ජීවිතේ හිමිවීම සහ හිමිවීම අතර ආදරය කොහොමද දැනෙන්නේ? ඇත්තටම අය ආදරය කියන්නේ අපිට අපි ඉපදිච්ච දවසේ ඉඳලා අපි මැරෙනකම්ම
කෘතඥ මිනිස්සු විදිහට අපි බලාපොරොත්තු වෙන දෙයක් අපි හැමෝම අපි ඉපදුණු කාලේ අපේ අම්මගේ තාත්තගේ අපේ සහෝදර සහෝදරියන්ගේ ආදරය අපි බලාපොරොත්තු වෙනවා අපිට දැනෙනවා එතනින් එහාට ගිහාම පාසල ගුරුවරුන්ගේ ආදරේ මගේ යාළුවෙහෙලියන්ගේ ආදරය එතනින් එහාට රැකියාවට ගිහාම එතන ඊට පස්සේ අපි සමාජයට ඕපන් වෙනවා ඉතින් එතනින් එහාට අපි ප්‍රේම සම්බන්ධතා ඇති කරගන්නවා අපි පාර්ට්නර් කෙනෙක්ගේ ආදරයක් බලාපොරොත්තු වෙනවා ඉතින් ආදරය කියන්නේ ආදරේ මෙහෙමයි 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 කියලා වචනවලින් කියලා මං හිතන්නේ ඒකට නිර්වචනයක් දෙන්න පුළුවන් කියලා. ඉතින් මම දැනට මගේ අම්මගෙනුයි මගේ තාත්තගෙනුයි මගේ අක්කගෙනුයි මම ඉපදුණු දවසේ ඉඳලා අද වෙනකන් අසීමිතව පරාර්ථකාමීව ලැබුණු ඒ ආදරය ඇරෙන්න දැනට වෙන කිසිම ආදරයක් විශ්වාස කරන්න නැති තත්ත්වයක තමයි මම ඉන්නේ. ඉතින් කාලයක් ඇයි ආදරය ගැන ආදරෙන් කතා කරන්න පුළුවන් කාලයක් ඇයි එදාට මම කතා කරන්නම්. දැන් තරුණයෙක්ට කොහොමද විවාහය ගැන කොයි වගේ බලාපොරොත්තුවක් තියෙනස කොයි තරම් ජීවිතේ පරිස්සම් වෙනවද විවාහයේ? ඇත්තටම ඒ කියන්නේ මම මීට කල් කියන්නේ පොඩි කාලේ නම් හිතන් හිටියේ විවාහය හරිම සිම්පල් දෙයක් විදිහට. සිම්පල් කියලා? හරිම සරල දෙයක් විදිහට මම හිතන් හිටියේ. ඒ කියන්නේ බඳිනවා හරියට බැඳ. අසං කරා බැඳා ඉවරයි. ඔව් ඒ කියන්නේ පොඩිනේ ඒ කියන්නේ එතකොට ආරංචි වෙනවා හරියට බැඳ වෙඩින් වලට යනවා. ඒගොල්ලෝ ඉතින් ඩාන්ස් කරනවා සතුටින් ඉන්නවා. ඒ කියන්නේ දැන් ඇත්තටම මම විවාහයට මාර බයයි. ඒ කියන්නේ විවාහය කියන වචනෙට මම ගොඩාක් බය කෙනෙක්. ඉතින් බලමු ඒ කියන්නේ මම තාම විවාහ වෙන තීරණය කළා නැහැ. තාම ආදරය කරන්න තීරණ කරගෙනත් නැහැ මම. මට වෙච්ච සමහර සිදුවීම් එක්ක බලමු මොකද විවාහයට මම ගොඩක් බයයි. හැබැයි විවාහ වෙනවා නම් විවාහ වෙන්න ඕනේ තමන් ජීවිතයට සහකරුවෙක් හොයාගන්නේ මැරෙනකම් මේ සහකරුවත් එක්ක එකට ඉන්න. කවුරු කලින් මැරෙයිද කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපි ජීවත් වෙන තාක්කල් අපේ ජීවිතය අවසානය වෙනකන් තම අපි ජීවන සහකරුව කියලා කියන්නේ ජීවිතයේ සහකරුවනේ. නැත්තම් අපිට කවුරු හරි තාවකාලිකව කෙනෙක් හොයාගන්න පුළුවන්. ඉතින් ජීවන සහකරුවා වෙන්න නම් මැරි කරන්න නම් ඒ දෙන්න අතර ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ දෙන්නට දෙන්න ඒගොල්ලන්ගේ ජීවිතවල අඩුපාඩු තේරුම් අරගෙන ඒ දේවල් හදාගෙන එකට යනවා කියන ඒ බැඳීම ඒ බොන්ඩ් එක තියෙන්න ඕනේ. නැත්තම් ෆැමිලි ලයිෆ් එකක් ඉස්සරහට යන්න බෑ. ඉතින් ඒ දේවල් අද කෙතෙක් දුරට සමාජයේ තියෙනවද කියලා පොඩි සැකයක් තියෙනවා. ඉතින් පරිස්සම් වෙනවා. පරිස්සම් වෙනවා. ඔව්. හරි ඉතින් මතක වැඩසටහන අවසන් කරන්න සුදර වෙන්නේ තරින් දෙක තුනේ ද ගේම් චිත්‍රපටයත් එක්කම තරින් දි වැඩසටහන අවසන් කරන්න කලින් ආයිසලා බොහොම සුදු වැඩසටහනට ආවට. අනේ තෑන්කියු අයියේ මට කතා කරාට. සුදු අවසන් කරන කලින් ගේම් චිත්‍රපටය ගැන ප්‍රේක්ෂකයන්ට මොනවද කියන්න තියෙන්නේ? ඔව් ඇත්තටම සුරංගල්විස් මහත්මයාගේ ද ගේම් චිත්‍රපටය දැන් රටේ තියෙන වාතාවරණයත් එක්ක ගොඩක් දුරට ගැලපෙනවා කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන්. මොකද අයියත් බලලා තියෙනවා ඒක. ඉතින් මොකද රටේ ඉන්න දේශපාලඥයන්ගේ තියෙන අදූරදර්ශී අරමුණු පිළිබඳව ඒ වගේම අන්තවාදී කණ්ඩායම් විසින් ඒගොල්ලොන්ගේ අමානුෂීය ක්‍රියා ඒ කියන්නේ ආගමට මුලා වෙලා කරන අමානුෂීය ක්‍රියා පිළිබඳව ඒවට එරෙහිව නැගී සිටින පොලිස් තුමෙක් ගැන තමයි මේ ද ගේම් චිත්‍රපටයේ කතා වෙන්නේ. ඉතින් මමත් එතනදී ප්‍රධාන කාන්තා චරිතයෙන් දායක වෙනවා. ඊට අමතරව අපිට මෙතනදී ජනිත් වික්‍රමගේ මහත්මයා, චතුර් රාජපක්ෂ මහත්මයා, ගීතිකා රාජපක්ෂ මහත්මිය, ඊළඟට ජ්‍යෙෂ්ඨයන් ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා, වසන්ත කුමාරවිල මහත්මයා වගේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් මේකට සම්බන්ධ වෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා දිවයින පුරාම සිනමාහල් වල මේ තිරගත වෙනවා. එන්න ඇවිල්ලා බලන්න. රටේ ප්‍රශ්න තියෙනවා. රටේ වාතාවරණය එච්චර හොඳ නැහැ. හැබැයි ඔබ පයින් හරි ඇවිල්ලා මේ චිත්‍රපටය බලන එකේ පාඩුවක් වෙන්නේ නැහැ. ඔව් සුදී. Thank you guys.